අපිට විනාඩි 5ක් වගේ කාලයක් තිබෙන ඉඳන් මම පැතුම් ගැන කතා කරපු ඉඳන් මම ඔබට සදීරට එන්න කැමතියි. සදීරගේ ගත්තොත් එහෙම තරඟ 21යි මේ ඔහුගේ මේ කම්බැක් එකත් එක්ක ලකුණු 772යි මේ වසරේදී ඔහුගේ සාමාන්‍ය 51.46ක් ප්‍රහාරාත්මක වේගය 96.25ක් අර්ධ ශතක 6යි ශතක 1යි. අපි ඔහුව දකින්නේ අර බොහෝ දෙනෙකු කියනවා මහේලගේ තවත් ඔහු වගේම ක්‍රීඩකෙක් අපි කියනවා මිඩල් ඔෆ් ද බැට් ඔහු හැම පහරක්ම ඒ වගේ මම කැමති ඔහු මම නෑ ඇත්තට කැමති අපේ ඉනිම බලන්නත් පුළුවන් මම නෑ ඇත්තට කැමති සදීර සදීර වුණොත් ඒ කියන්නේ මහේල ඒ අය වුණේ නෑ මොකද සදීර යුනික් යාට යුනික් ස්ටයිල් එකක් තියෙනවා ඒ මහේලගේ රෝල් එක කරන්න පුළුවන් ඇති නම්බර් 4 ඇවිල්ලා මොකද මහේල රෝල් එකක් කරා ඉතින් දැන් අපි සදීර ගැන කතා කරද්දි සදීරට ඉස්සර තිබුණ ලොකුම විවේචනය තමයි එයා ආපු ගමන් එයා ගොඩාක් අර පළවෙනි රන්ස් 10 ඇතුළත එයාගේ ෂොට්ස් ඔක්කොම ඉවර කරලා අවුට් වෙනවා. හැබැයි මම දැන් දකිනවා එයා ඊට වඩා ගොඩාක් මැචුවර්. මම දකින විශේෂ දේ තමයි දැන් ඊයේ මම එයාගේ ෆුල් ඉනිය දැක්කේ නෑ. එයාගේ ෂොට්ස් වලට දැන් ඒ ෂොට් එක එයා හොඳටම ගහනවා ඉන්සයිඩ් අවුට් එයා හොඳට ගහනවා. නමුත් එයා නොගහ තිබුණ එක පාරක්. ඒක තමයි ඒ ස්වීප් එක. දැන් එයා ස්වීප් එක ගහනවා හොඳට. මම හිතනවා දැන් එයාගේ අර ෆුල් රේන්ජ් එක එයා ලස්සන ඩෙවලොප් කරලා දෙනවා. රිවර්ස් එකකුත් ගැහුවා. හැබැයි ඒ ඔක්කොටම වඩා මම දකින්නේ සදීරගේ මැචියුරිටි එක. ඒ කියන්නේ යා සිටුේෂන් එකක් හැන්ඩල් කරන විදිය, ප්‍රෙෂර් එක ඇබ්සෝබ් කරගන්න විදිය, ප්‍රෙෂර් එකෙන් ගැලවෙන විදිය, සිංගල් එක ගහලා අනිත් පැත්තට යන විදිය. ඒවා මම හිතන්නේ බැට්ස්මන් කෙනෙකුගේ අර පරිණතභාවයේ හොඳට පේනවා. ඒ කියන්නේ යා ඩිෆෙන්ඩ් කරන්න ඕන තැන. ඉතින් ඒ ඉනිංස් වලින් ඒක හොඳට පේනවනේ හොඳම. දැන් මේක පොඩි ස්කෝ එකක්. බව නෙදර්ලන්ඩ්ස් ඉනිංස් එක බලන්න. අපි නෙදර්ලන්ඩ්ස් කියලා කියනවා ලොකු ග්‍රේට් ප්ලේ ටීම් නෙමෙයි කියලා. දැන් මම හිතනවා එතන ප්‍රෙෂර් එක ගොඩාක් වැඩි. नेदरलैंड्स वगे साइड श्री लंका परदीन बैठे सदीर अभी गेनिच्चा ओवर द लाइन मम हिता आगे मैच्यूरीटी मिथन लुकुम रहस्य